දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්ගත වී සිටින ක්‍රීඩකයන්ට එළඹෙන පකිස්තාන සුපර් ලීග් නැතිනම් PSL ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අවසර ලබා නොදීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂක ග්‍රැහම් ස්මිත් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර තරඟ හා දේශීය තරඟ සඳහා ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බැවින් එම තීරණය ගත් බවයි. මෙවර බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් නැතිනම් BPL ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා. ඉන් අනතුරුවයි මෙම තීරණය දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ දැනගන්නටද ලැබුණේ. එළඹෙන 21 වෙනිදා ආරම්භ වීමට නියමිත BPL තරගාවලිය සඳහා තෝරා ගැන්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සංඛ්‍යාව 9ක්. එම 9 දෙනාටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය BPL ක්‍රීඩා කිරීමට අවසර ලබා දෙන්නේ නැහැ. ඒ අතර විශ්‍රාමගත ක්‍රීඩකයන්ද සිටිනවා. ඒ අතර විදෙස් ලීග් ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසු වෙන විශ්‍රාමික ජාතික ක්‍රීඩකයන්ට ඒ සඳහා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී අවසර ලබා දෙන්නේ අදාළ ක්‍රීඩකයාගේ විශ්‍රාම යාමෙන් පසු මාස 6ක කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව බවටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව නීතියක් පසුගියදා විධායක කමිටුවේදී සම්මත කරගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණයෙන් පසුව එක් එක් රටවල ක්‍රිකට් ආයතනද මේ පිළිබඳව සලකා බලමින් සිටින බවයි මේ වන විට පෙනී යන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.